නිදහසෙන් පස්සේ මුහුණ දෙන දරුණුතම ආර්ථික කුණාටුවට අර්බුදයට ගොදුරු වෙලා ඉන්න වෙලාවක රටේ තුටේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හිතන්නවත් නිනව්වක් නැතුව ඉන්න වෙලාවක තුන් වේල සරිකර ගැනීමේ අභියෝගයට කරගහලා ඉන්න වෙලාවක ඒ සියල්ලම මොකද්ද මේ රටට වෙමින් පවතින්නේ කියන එක දැනගන්න මේ ස්ථානයේ තමුන්වහන්සේලා පැමිණීම ගැන පළමුවෙන්ම මම මගේ ගෞරවය හා ප්‍රණාමය පුද කරනවා. මීට වඩා අමාරු කාර අපේ ඉතිහාසයේ තිබිලා තියෙනවා නිදහසට පෙර. මීට වඩා දුෂ්කර කාල අපි පහු කරලා තියෙනවා. මීට වඩා අභියෝග පැද්දී අපේ රට ඉතා අමාරු යුග පහු කරමින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ධෛර්යයටපත් නොවි බියටපත් නොවි අසතුටටපත් නොවි අපි මුහුණ දීලා තියෙන ඉරණම් කතාව අපි හරියට කියව ගත යුතු තිබෙනවා. තමුනාසල කවුරුත් දන්නවා අපේ රට නිදහසෙන් පස්සේ විදේශ රටවල් වලින් සහ වෙන වෙන ආයතන වලින් ගත්තු සමස්ත විදේශ ණය වලට අදාළ වාර්ෂිකව ගෙවිය යුතු කොළි වාරිකය ගෙවන්න විදියක් නැහැ අපි ගෙවන එක නවත්තනවා කියලා මහ බැංකු අධිපතිවරයා මීට වසර කීපයකට කලින් ප්‍රකාශයට පත් කළා. අපි වගේම මේ විදිහ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා මේ වෙලාවෙම පකිස්තානයේ. පකිස්තානයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා ලංකාව ආදර්ශයට අරගෙන ණය ටික ගෙවන්න විදියක් නැහැ කියලා ප්‍රකාශයට පත් කරන්නේ. පකිස්තානයේ කිව්වා ඒක නම් කොහොමවත්ම කරන්න බෑ. ඒක කරොත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. පකිස්තානයේ මොකද කරේ? මැද පෙරදිග තමන්ගේ මිත්‍ර රටවල් කීපෙකුණුයි චීනෙණුයි බිලියන 3-4-5ක ණය මුදලක් අරගෙන ඒ හදිසියේ ඇතිවෙමින් තිබිච්ච භයානක තත්ත්වය පාලනයට නතු කරගන්න සමත් වුණා. අපටත් ඒ විදිහේ උත්තර තිබුණා. එහෙම තියෙද්දි තමයි ඉතාම සරසූත්‍රාර්ථකව අපිට ණය ගෙවන්න විදියක් නැහැ කියලා කිව්වේ. ණය ගෙවන්න බෑ කියලා කිව්වම බංකොලොත් රටක ඉරණමට ඇදගෙන වැට්ටුවම ඊට පස්සේ උදා වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙන බෙහෙත් වට්ටෝල්. මේක බෙහෙත් නෙවෙයි, ලෙඩේ උස්සන්න කරනවා මිස ලෙඩේ හොඳ කරනවා නෙවෙයි. ඒ වට්ටෝරුවට ගැට ගන්න එක තමයි ඊට පස්සේ වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන එක දැන් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව. දැන් එතුමනේ දොස්තර, හැබැයි හරියට හොයලා බැලුවොත් ලෙඩේට හේතුවක් එක් ප්‍රධාන හේතුවක් වික්‍රමසිංහ මහත්තයාගේ අහපාරණ කාර්යය. තමුන්වහන්සේ දන්නවා නිදහසෙන් පස්සේ 2014 වෙනකන් ලංකාව විදේශ ආයතන වලින් රට වලින් ණය අරගෙන තිබුණේ ඩොලර් බිලියන් 14කට පොඩ්ඩක් වැඩි ගාණක්. ආසන්න වශයෙන් ඩොලර් බිලියන් 15. වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩුව 2018 අවුරුද්ද විතරක් එකපාරට ගත්තා ගිනි පොලියට ගත්තා ඩොලර් බිලියන් 12.5. නිදහසේ ඉඳලා 2014 වෙනකම්ම බිලියන 14යි. 2018 අවුරුද්ද විතරක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ලෝකේ ඉන්න පොලි මුදලාලිලගෙන් 6ට වඩා වැඩි පොලියට එක දවසෙන් ගත්ත ඩොලර් බිලියන් 12.5. ඒකට පොලිය එකතු වෙනවා ඊළඟ මාසේ අවුරුද්ද ඉඳන්ම. දැන් අපි ගෙවන්න තියෙන වාර්ෂික ණය පොලියෙන් 173ම රටවල් වලින් ආයතන වලින් ගත්තු ණයවල පොලිය නෙවෙයි. අන්නර පොලි මුදලාලිලගෙන් බිලියන 12.5 ගත්තු පොලි මුදලාලිලට ගෙවන්න තියෙන ණය. ඊට කලින් බිලියන 5ක් ඒ විදිහට අරන් තිබා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ. ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හැවත් අධික පොලියට විදේශ ණය ගැනීමට සිද්ධ වීම තමයි මේ කඩාවැටීමේ ප්‍රධාන හේතුව. ඇයි අපි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වලින් ණය ගන්න තැනට වැටුනේ? ඒකත් හොයන්න ඕනේ. දැන් මෙතනට මම ආවේ මේකේ ගැඹුරු ඇත්ත කියලා දෙන්න මිසක් අරුටුමුට ආඩපාඩි දොඩර යන්න නෙවෙයි. තමුනාසල හොයන්න 977 වෙනකන් අපිට තිබුණේ නැහැ වෙළඳ පරතරය කියලා එක. මොකද්ද වෙළඳ පරතරය කියන්නේ? අපි අපේ රටේ දේවල් නිපදවලා තේටික හදලා පිට රටවල වලට විකුණලා ලැබෙන ආදායමයි පිට රට දේවල් ගෙනල්ලා පරිභෝජනය කරන්න යන වියදමයි අතර පරතරය.
වෙනද පරතරය අරකට යනවා නම් ඩොලර් 100ක් අපේ දේවල් නිපදවලා අපි ගේනවා නම් රටට ඩොලර් 100ක් අපිට මාසෙකට ඩොලර් 300ක් යනවා නම් තෙල් ටික ගෑස් ටික සීනි ටික කිරිබිටි ටික මේවා ඔක්කොම ගෙනල්ලා කාලා බීලා ඉන්න අන්නේ 100යි 300යි අතර තියෙන 200ක පරතරයක් ඒ 200 පරතරය පියවන්නේ කොහමද දැන් 77ට කලින් පරතරයක් නෙවෙයි තිබුණේ ශේෂයක් 77ට කලින් තිබුණේ ඉතුරුවක් අපි දේවල් නිපදවලා පිටරටට යවලා උපයන ඩොලර් ප්‍රමාණයට වඩා අඩුයි අපි පිටරටින් ගෙනල්ලා පරිභෝජනය කරන දේවල් වල වියදම එතකොට තියෙන වෙනද අතිරික්තයක් ඉතුරුවක් 77න් පස්සේ අතිරික්තය නැති වුණා ටික 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 පරතරය වැඩි වුණා බියගම බියගම තිබ්බ පොහොර කර්මාන්ත ශාලාව යූරියා ලංකාවට සෑහෙන ප්‍රමාණයට නිපදවලා යූරියා කියන්නේ පෙට්‍රෝලියම් වල අතුරු ප්‍රතිඵලයක් බයි ප්‍රොඩක්ට් එකක් අපි අපේ උවමනා ප්‍රමාණයට යූරියා නිපදවලා සමහර අවුරුදු වලදී අපිට පුළුවන් වුණා පකිස්තානයටත් යූරියා විකුණන්න ඒක අන්න විදේශයට විකුණලා යූරියා අපි ගේනවා සල්ලි බියගම පොහොර කර්මාන්ත ශාලාව බටලන්ද වදකාගාරය කළා ඒක තිබිච්ච ජන්ත්‍ර සූත්‍ර ටික පිටරට ආයෝජකයන් ගලවලා අරගෙන ගියා අපේ පොහොර නිෂ්පාදනය නතර වුණා අපි යූරියා ඩොලර් වියදම් කළා පොහොර ගෙනල්ලා ගොවියට දෙන්න සිද්ධ වුණා මම මේක උදාහරණයක් කියන්නේ ඒ හින්දා වෙළඳ පරතරය දවසෙන් දවස වැඩි වුණා ලංකාව ඉතිහාසයේ වෙළඳ පරතරය වැඩිම වැඩි වෙලා තියෙන්නේ 2018 අවුරුද්දේ ඒ අවුරුද්දේ තමයි යන්නේ පරතරය පියව ගන්න ඩොලර් බිලියන් 12.5ක් ණයට ගත්තේ අපේ අන්තිමට කරවල තියෙන්නේ වෙළඳ පරතරය පියවන්න ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ලෝකේ ඉන්න පොඩි කාර්යයන්ගෙන් ගිනි පොඩියට ණය අරගෙන පිටරට දේවල් ගෙනල්ලා පරිභෝජනය කළ කාලා බිල ජොලියේ ඉන්න ගියේ එහෙම ජොලියේ දිගටම යන්න බෑ රටකටත් බෑ පවුලකටත් බෑ කාටත් බෑ එහෙම යන්න පුළුවන් ටික දුරක් ඒ රෝල යන්න පුළුවන් දුරක් තියෙනවා කොවිඩ් ආවම යන්න තියෙන දුරවත් යා ගන්න බැරි වෙයි පාස්කු ප්‍රහාරය ආම සංචාරක ව්‍යාපාරය වැඩෙනකොට විදේශ විනිමය ආදායම අඩු වෙනවා කොවිඩ් ආවම අසංගතයට රට වහනකොට විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙනවා ඒ විතරක් නෙවෙයි එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ පාලනයේ මෙහෙම අර්බුදයක් ගැන හාංක 20ක අවබෝධයක් නැතුව ප්‍රශ්නයක් නැහැ ඔක්කොම අන්ඩර් කන්ට්‍රෝල් කියලා සුබවාදී විහිදාගෙන ගිහිල්ලා හැප්පෙනකොට තමයි දන්නේ හැප්පුණා කියලා දැන් අර එක රැයින් 2018 ඩොලර් බිලියන් 12.5ක් 106ට වැඩි පොලියට ගත්තු වික්‍රමසිංහ මහත්තයා තමයි දැන් දොස්තර වික්‍රමසිංහ වෙලා තියෙන්නේ. දැන් මේ තුමා දෙන බෙහෙතෙන් මේ ලෙඩේ හොඳ වෙයිද? දැන් අපිට ඩොලර් නම් අඩු එක්ක අපි ඩොලර් ආදායම වැඩි කරගන්න තෝ උපක්‍රම තෝරන්න. එහෙම නැත්නම් ලැබෙන ආදායමට හරියන විදිහට පරිභෝජනය කරන්න හැඩ ගැහෙන්න ඕන. පිටි පිටරටින් කිරි පිටි ගෙනල්ලා බොනවා වෙනුවට දේශීය වශයෙන් කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕන. එතකොට අරකට යන වියදම අඩු වෙනවා. එහෙම නැත්නම් පිටරටින් සීනි ගෙනල්ලා කන්න නැතුව මේ රට ඇතුලේ උපගාව කරන සීනි කර්මාන්ත ශාලා වැඩියෙන් කරලා රට ඇතුලේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. දැන් මම කර්මාන්ත ඇමති ඉන්න වෙලාවේ ඊට කලින් හිටපු ෂාඩ් බදුරුදීන් ඇමතිවරයා වාලක් කියන කඩදාසි කම්මල කැබිනට් එකට දාලා අනුමත කරගෙන තිබ්බා. අබලි යකඩවලට විකුණන මම එමැතුණාට පස්සේ දෙන්න ගිහිල්ලා බැලුවා මට තේරු පාත්‍රික කිය ඒ විශ්ය දන්න අය කිව්වා මැෂින් දෙකෙන් එකක් හදලා වැඩට ගන්න පුළුවන් කියලා එකක් බෑ කියලා මං කැබිනට් පේපර් එකක් දැම්මා මෙන්න මේ මේ ව්‍යාපෘති අපි ආයි පටන් ගන්නවා ට්‍රෙෂරිගෙන් සුළු මුදලක් ඉල්ලුවා ඒ මුදලවත් හම්බුන්නේ නැහැ අපි කොහොම හරි ඉන්දියානු ඉංජිනේරුවෝ දෙන්නෙක් ගෙන්නලා ඒ මැෂින් එක හදලා අන්න අදත් ගොබිසෙත ඔය ලොතරැයි මණ්ඩලයේ ඔක්කොම ලොතරැයි ටිකට් ටික මුද්‍රණය කරන්නේ වාලක් කියන කඩදාසි කම්මලේ හදන කඩදාසි වලින්. 100ට 300කින් විදුලි බිල වැඩි වෙලා තිබ්බත් තාමත් අමාරුවෙන් හරි ඒ කර්මාන්තය අදගෙන යනවා. ඒක තිබ්බ හින්දා තමයි නැත්තම් ලොතරැයි බෝඩ් එකට මේ ඩොලර් රෙදිවිදාය කඩදාසි ගන්න වෙන්නේ ඩොලර් වියදම් කරලා පිටරට. ඒකට ඕක තමයි සරලම උත්තරේ. අපිට ඩොලර් පිටට දෙන ප්‍රමාණය අඩු කරගන්න ඕන. ඒකට හරියන නිෂ්පාදනය මේක ඇතුලේ වැඩි කරගන්න ඕන. දැන් ඒකද වෙන්නේ? වික්‍රමසිංහ මහත්තයා ඊයේ පෙරේද මම වැට් එක අරුතින් බලනෝපා ශේෂ්ත්‍ර ගොඩකට දේශීය වශයෙන් නිපදවන 17 එකට 118ක් වැට් එක ගැහුවා.
ලංකාවේ තියෙන සබන් හදන කර්මාන්ත ශාලා 16ක් 16ම වැහෙනවා ඇයි 201ට 118ක වැට් එක පිටින් ගේන එකට නෝ වැට් අරක වැට් අරකට වැට් නැහැ